At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත්වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජනවාරි 6 වෙනිදා සිට ආනයනික සහල් වෙනුවෙන් පනවා තිබූ බදු පහල හෙලීමට රජය තීරණය කළා. ඒ අනුව සම්බා නාඩු සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 50ක රේගු බද්ද එකතු කළ අගය මත පැන වූ 15%ක බද්ද මෙන්ම 7.5%ක පැවති වරාය හා ගුවන් තොටුපළ බද්ද සහ 2%ක ජාතික ගොඩනැගීමේ බද්ද එහිදී ඉවත් කෙරුණා. ඒ අනුව ආනයනික සම්බා නාඩු සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක සිල්ලර විකිණුම් මිල වේතුව තිබුණේ රුපියල් 76ක්. එසේ තිබියදී ජනවාරි 26 වනදා වහම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් වෙනුවෙන් පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 15% සිට 5 දක්වා තවදුරටත් පහත හෙලීමට රජය තීරණය කළා. ඒත් සමග තවත් රුපියල් 10කින් සහල් මිල පහළ ගියා. සිකුරාදා ජනාධිපති අගමැති මේක රුපියල් 10කනුත් අඩු කළා. නමුත් ඒ අඩුවීම තාම ඒකේ වාසිය පාරිභෝගයට ගිහිල්ලා නැහැ කියන එක මට ප්‍රකාශ කරන්න කිව්වා. කෙසේ වෙතත් මරදගහමුල දබුල්ල සහ කොළඹ නගරයේ සහල් වෙළඳ සැල්වල සංචාරයක නිරත අප මේ දිනවල සහල් අලෙවි කරන මිල ගණන් සොයා බැලුවා. එහිදී අපට දැකගත හැකි වූයේ ආනයනික සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 75 සහ 76 යන මිල ගණන් වලට අලෙවි වන අතර දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 92 සිට ඉහළ මිලකට අලෙවි වෙන බවයි. මහජනතාව සම්බා කිලෝ එකක් කීයද? සම්බා 98යි. කැකුළු කිලෝ එකක්. රටහල් කිලෝ එකක් කීයද? කුණිද? ඔව්. 75. 75. පාරිභෝගිකයි අපෙන් අඩුවට හාල් නොකර රුපියල් 10ක් අඩු කරා කියලා. නමුත් අපිට ඒ ගන්න දෙන්න දෙයක් නැහැ. අපිට තාම මේ ගාල අඩු වෙලා නැහැ. පිටකොටුවෙන් අපිට හම්බෙන්නේ තීර වැඩි මිලට. අපිට බෑග් එකේ මිලව කවර් වෙන්නේ නැහැ. මේ ඔය දැන් තියෙන මිලට දෙන්න කිව්වොත් එහෙම. සම්බා දැන් අපි සම්බා විකුණන්නේ 95යි. පොන්නි සම්බා 90යි. බඩබත් නාඩු 96යි. වාණිජ හා වෙළඳ කටයුතු අමාත්‍යංශාත් බදුදීන් මහතා පවසන්නේ ආනයනික සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 66ට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය හරහා නීතිමය පියවර ගන්නා බවයි. කැබිනට් එකේදී තීරණය කර ජනතාවට රුපියල් 76කට සාමාන්‍ය මිල ලංකාව පුරාම දෙන්න ඕනේ කියලා ඊයේ තරංචි තාම මිල අඩු වෙලා නැහැ කිය. ඒ නිසා පාරිභෝගික අධිකාරිය හරහා අපි දඩුවමක් දෙන්න මම අපේ පාරිභෝගික අධිකාරිය හරහා අද ඉඳලා අපි වැඩපිළිවෙලක් යොදවලා තියෙනවා කියලාත් මේ වෙලාවදී කියන්න කැමති. දැනටත් අපේ සතොස ලංකාව පුරාම 320ක් තියෙනවා. 320ම ඒ මිලට හාල් තියෙනවා කියලාත් මම බලාපොරොත්තු වෙනවා ජනතාවට මේ පණිවිඩය ගෙනියන්න.